දනුට කියන්න. බෙස්ට් ඔෆ් දනුට කියන්න තුන්වෙනි කොටස. ෂෝස් දෙසයක් ඉවර කරලා මේකේ අපේ හොඳම කැලරි ටික බලාගෙන යන්නේ. ඔයත් එක මමත් බලනවා මේක. සෝ අපි ඔක්කොමලා එකතු වෙලා බලමු මොකද්ද මගේ තුන්වෙනි සුමානේ තියෙන්නේ කියලා. එහෙනම් ඉස්සුතු කියන්න ඕනේ අපේ ස්පොන්සර්ස්ලාට, මාතක ඉන්න ටීම් එකට, ඒ වගේම මේ ෂෝ එකට අපිට මේ කරන්න දීපු තැන ගෝෆිස් හොටෙල් බොහොම ඉස්සුති. අපිත් එක්ක එදා වගේ අදටත් මෙච්චර සපෝට් එකක් දීලා ඉන්න එකට. එහෙනම් අපි බලමු තුන්වෙනි කොටස. මේ ටැබ් එක වැඩ වෙන්නේ කවදාවත් මොනොන් පොර. ඊට පස්සේ බඩේ, ඊට පස්සේ අතේ, ඊට පස්සේ ආයෙමත් බඩේ, අතේ. මේ වගේ මාර රූටීන් එකක් ගිහිල්ලා දැන් ළමයි දෙන්නෙක් එක්ක දැන් අතේ. මේකෙත් මගේ බුරිය පේනවා. ඒ කියන්නේ තුන්වෙනි එක නා අතේද නැත්නම් ඔයාගේ අතේ? මගේ අතේ. හොඳ වෙලා. ආවට මම හෑන්ඩ් ෂේක් මොනවත් කරේ නෑ අද. අම්බෝ නැත්තේ මොකද? නැත්තම් ළමයි මෙහෙ තින්දි. මෙතන මොකද? ෆෝඩ් මම කියුවේ. ඒ කියන්නේ කොයි යන ගූත් අරගෙන දාගන්න ඔළුවේ. ඔයා කවද දරුසුරුතල් බල? වැඩ දිනව මංගාව. වැඩ දිනව බඩු නෑ. නෑ බඩු තියව මංගාව. බඩු තියව. දාගන්න තැනක් නෑ. මට ආව මේම මතකම නැහැ. මගේ ස්විමින් ට්‍රන්ක්ස් එකත් ඔයාලට මතකයි? හැබැයි ඉඩ ප්‍රමාණ අඩුවිනේ. මූණ දාන්න නේද? ඉඩකේ. නෑ. අද්දානේ මේ ෂෝ එක. හැබැයි මම කියන්න ඕනේ මේනක සහ නෙහාර දැන් ලංකාවේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මාර සපෝටිව්. මේනක වේදින් මම දන්නවා ඉස්කෝලේ කාලේ ඉඳන් මට වැඩිය සීනි අපි අයියා කියලා යට කියලා තියෙන්නේ. දැන් අංකල් වෙලාවකයා. හැබැයි අපි ආව ගොඩක් කල් දන්නවා ඉතින් ඒ කාලේ ඇඟ පෙන්නන තරමට ලස්සනට හිටියා. මම ඉතින් ඒ කාලේ නම් අද වෙනකන් ඇඟ පෙන්වන්න බැරි තත්වෙට තමයි ඉන්නේ. වා හිතනවාද පුෂ්පිකා කරපු දේවල් ඔක්කොම හරි. පුෂ්පිකාගේ පැත්ත තමයි මම ඉන්නේ. මම ඉස්කෝලේ තුනකට ගියා. ආ එයි. එකකින් එකකට ඇලෙව්වා. කාලේ බොයෆ්‍රෙන්ඩ්ස් හිටියාද? කෙනෙක් හිටියා. දැන් එයා මේක දැක්කොත් එයා දන්නවා මම එයාගෙන තමයි. මෙයා ගියේ නෑ නේ මිස් වර්ල්ඩ්. වා තාම මේ කවර්ස් කිය කිය. මෙයා පිටරට ගියේ නෑ නේ මිස් වර්ල්ඩ් එකට. The new Miss World we have for Sri Lanka. I give my all. ඇට පාව ඇල්ලට පස්සේ ආවිල්ලා වැඩක් නැහැ නේ. කුමු කුමු වතුලේ සිලි සිලි සුලංගේ. My favorite song. අම්මා ඉන්නෝනේ ඉතින් මම එයාගෙන් අහලා තියෙනවා. තාම එනවා එනවා කියලා ඉන්නෙම නැහැ. මෙයා මේ reality shows එක හරි busy වෙලා. ඔවුන්ට හැංගිච්ච ඒ හැංගීම මට තේරෙනවා. ඒ දුක වේදනාව මට තේරෙනවා. කිසිම කලු පැල්ලමක් නැහැ මගේ ජීවිතේදී. නමුත් මේක උන එකත් හොඳයි. ඒ කියන්නේ පාටි දාපු කට්ටිය මේ එක එකකින් අනිත් පැත්තට හැරුවා. ওই নেගටිව් කමෙන්ට්ස් දාන්න මේක ඉන්ඩස්ට්‍රි එකක් වෙලා. මාරා මේකේ කතා කරේ එයාගේ ජීවිතය ගැන. ඒ වගේම එයා කරපු ඒ සින්දුව ගැනත් කතා කරා. ඒකේ මාරා මීනින්ග්ෆුල් සින්දුවක් ඔබ බලන්න පුළුවන්. ඔයාගේ හස්බන්ඩ් කොයි තැනේ රැ? එයා කැමති කැමති තැන් වල යනවා. ඔයා යාළු වෙලා හිටියේ එයාගේ යාළුවත් එක්ක. ඔච්චර කැත වැඩක් කරන්න ඔයාලට කොහොමද? අනං අනේ මන්ද මට වහ ටිකක් දීලා ඕකෝ. නෑ නෑ මෙහෙමයි. ඇත්තම ඉස්සරේ ඒ මං කොහොමද හම්මුනේ? ඒ මගේ දුක් ගන්නවා. මට කවදාවත් එයා උඹ කියලාවත් කතා කරලා නෑ. කෙල්ලින් මායි දුන්න චටපටාස් කියලා දෙක. ඒක මාස 3කට 4කට සැරයක්. ඔයාට මොකද කියන්නේ පැටියා? නෑ චූටි නංගි කිව්වේ. ඒක තමයි එයාගේ ඇස් පොඩි. එහෙනම් ඔයාට මාව පොඩියට පේනවා නේද? ඔයාගේ ඇස් පොඩිනේ. කවුරු ළඟ හරි මාව දාලා යන්න බය නැහැ මොකද මගෙන් ගුටි කනවා කියලා දන්නවා. දැන් ඔයාට මං මොනාකත් කරන්නේ නැහැ බබා. මම නම් ඔයාට මොනවත්ම කරන්නේ නැහැ. බේවි සානික. එයාට තමයි මේ එපිසෝඩ් එකේ දාඩිය දාලා තින්නේ මට නෙමෙයි. කියන්නේ මම මෙතන මොකද එතන වෙලා තියෙනවා. මට අමතක වුණා ලයික් කෝචස් ලා මට අමුද්‍ර කෝචස් ලා ඉන්නවද කියලා. and I was like ආ ඔකේ ඊට පස්සේ කෝච් හැරෙනවා. තම කොම්පිටිෂන් එකේ ඉන්නේ ඉස්සරහට ගියේ සල්ලි දීලා කියලා. no like you have to work hard. ජනප්‍රිය වෙච්ච දවසේ නම් ඔයාලට ගොඩක් කට්ටිය ලියනවා ඇතිනේ. appropriate ones මම reply කරනවා. appropriate නැතිවත් එනවා. appropriate නැතිවත් එනවා. කතා කරන්න ඕනේ නෑ ඔය ගැන. හැබැයි මොන වගේද? පුඩක් දේවල් මෙයා personalize කරනවා. ඒ සර්විස් එක ඔක්කොමලට දෙනවද? අනිවාර්යයෙන්. එහෙනම් මට මොකක් තියෙන්නේ අඩුකාඩුව? දනෝ තාම අපිට දුන්නේ නැහැ. අපිට ඕන එක කරන්න. අවීරයකට ඕන දෙයක් කරන්න. මම මේ ඔලුව හැප්පීලා දෙන්නේ. අසංකව බැඳලා නේද? මේමයි. ඇත්තම කිව්වොත් වයිෆුත් මගේ ක්ලයන්ට්. වයිෆාන අය රෑවුනේ. මොකට නෑ වැඩ. සැලොන් එකක් මෙච්චර රෑනක වැඩද? එතකොට ඒක නිකන් කියලා බෑ. ඒ කියන්නේ ඔයා ඒ වෙලාව ගන්න බොරු ටික හදාගන්න. බොරු හදාගන්න නෙමෙයි.
අවි රටත් අපි ස්තුති කියන්න ඕනේ ඒගොල්ලෝ තමයි අපිත් එක්ක ඉන්නේ මෙච්චර කාල මගේ කොණ්ඩේ සෙට් කරගෙන මට විතරක් නෙමෙයි කොණ්ඩේ නැති ගෙස්ලත් මේකප් කරගන්නවා කොණ්ඩේ හදාගන්නවා ඒ ඔක්කොමලාට සපෝට් කරන්න මේ අවීර හැබැයි මේ අසංක නම් පොඩි කුචු පුචු දේවල් කරනවා ඇතිනේ ඒකනේ මේ රෑ වෙලා ගෙදර යනවා ඔයා මේ ශාලිනීව තල්ලු කරලා ඔයාගේ ඩ්‍රාමා එකක් ගත්තනේ කවුද කියන්නේ ආ මේ බලන්නකෝ රශිපා බා ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ අසංකට පස්සේ රශිපා බා ඇවිල්ලා මට ආරංචි තිල්හානි ඔයා සිංගල්ද ටේකර්ද ඩෝන්ට් ෆෝල් ඉන් ලව් ඩෝන්ට් ෆෝල් ඉන් ලව් මගේ ලයිෆ් එකේ මට තිබ්බ එක රිලේෂන්ෂිප් එකයි. ඔයා හරි ඉමෝෂනල් නේ. කොහොමද දන්නේ? ඔය කාලකන්නි මිනිහා හින්දා ඔයා අප්සෙට් වෙලා හිටියානේ. එවියනේ. එයා හින්දා ඔයා මේ 2 year break එකක් අරගෙන හිටියේ. ඔව් නේ. අයියෝ. මම දීපු ඇඩ්වයිස් එක. ආදරේ හින්දා මොනවත් ඔයාගේ ජීවිතය අතාරින්න එපා. ටඩඩඩා. දැන් මේ සම්බන්ධේ පටන් ගත්ත කාලේ කොහොමද තිබ්බේ ඔයාට? තේරෙනව නේද ඔය වගේ දේවල් කරන්නේ නැහැනේ. අසලටයි මටයි දුවෙක් ඉන්නවා. හර්ෂගෙන් මට ළමයි දෙන්නෙක් ඉන්නේ. සිංගල් නම් වෙන්න chance එකක් නෑ මට. මේ ඕක සංසර්ගයේ දෙන එකම නෙමෙයිනේ දනු මේ මිනිහෙක් එක්ක ඕක නෙමෙයි. ඕනාවට වඩා ලව් කරන මිනිහෙක් එක්කත් මට ඉන්න බෑ. මට සෙක්ස් කියන දේකට එක්ස්පෙරිමන්ට් කරන්න ආසයි. මට නෑ. මම හරියම සෙක්ස් වලට කම්මැලි මිනිහෙක් ඇත්තටම. හැබැයි මේ වගේ මිනිස්සු කතා හැදුවේ ඉලින් බලන්න. ඔයද කොහොමද දනු ඇයි කියන්නේ? මගේ ලිඳ නම් ලිඳ මගේ නම් මං පණිනවන ලිඳේ කාටවත් ඒක අවුලක් නැහැ නේ ලිඳ මගේ මම ආර ගන්නම් ඒක. එලියට පේන්නේ නැහැ නේද? මූණ අතපය ටික සුදු වුණාම මද ඒක කළුයි තමයි ආයේ ඔහොම නෙමෙයි. ඕව හැමෝගෙම පරපුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙකගෙම ඕක කළු තමයි. ෆීල් එකකුත් නැහැ ඕක සුදු වුණා. දැන් පිරිමි කෙනෙක්ගෙම සුදු එකක් දැක්කොත් ඒ වමනෙත්යයි. මම දැන් ලිඳක් හොයන්න ඕනේ. මම වැටෙන්න. මේ භයානක දේවල් නේ මෙයා කියලා තියෙන්නේ. ඔය ඉස්සර බඳලා හිටියා. මේ ඇත්ත මේ ප්‍රෝති. ඒ කාලේ මට හිටියා ගොඩක් ගෑනු යාළුවෝ. ඒ ගෑනු යාළුවොත් එක්ක අර කෙනාට අනියම් සම්බන්ධතාවය වුණා. මේ කෙල්ලොත් එක්ක නෝ ප්‍රශ්න වෙන්නේ නැද්ද? මමත් ඒ පැත්තට නෑනේ කොහෙ යනවා. ඒ කියන්නේ දනු යනවා බඩ ඔහොමම යනවා පස්ස අයියා යනවා. ඊට පස්සේ කුකුලෙක් යනවා මේ පැත්තේ. මගේ මහත ගැන කොච්චර ලස්සනට කියලා තියෙනවද යා? බඩ යනවා. පස්ස යනවා. ලොකේෂන් එකට ගිහිලා කියන්න බෑ මට අඳින්න බෑ කියලා. It's your job to know what you are going to wear කියලා. නියුඩ් ෂූට් එකක් කරා කියලා නිවුස් එක ගියාට ඇත්තටම නියුඩ් නෙමෙයි කියලා. ඔයා ආසනිතින් කුණු කතා කිය කිය ඉන්න. ඔව් තමයි. චූලටත් මම කියන්න දෙයක් උණු වගේ තියෙනවනම් කියන්න ඒ ස්වර චිත්‍රපටේ වාගේ අතට කොහොමද? දීටක් අහම දුන්නා. හොරාව බාගෙට තට්ටේ ගාලා 700ක් එක්ක ඒවලා. ඒක DNA ගත වෙලා තියෙන කතාව ඕක. මම ගෑණියෙක්ට මිනිහෙක්ට කියලා මතක තියෙන දවසේ නම් මම හොයන. දේශපාලන පැත්තට යන්න ආසාවක් නෑ. දේශපාලන සෝවා පාර්ලිමේන්තේ කතා කරන්න පටන් ගත්තොත් නවත්තන්නේ නෑ. මෙයාත් ඉතින් ওই සජිත් වගේ සිංහල වර්ෂන් එක. සංජය කියන දේවල් මට කිසි දෙයක් තේරෙන්නේ නෑ. මගේ හස්බන්ඩ් චුට්ටක් කැමති නෑ මම ඇඩ් කරනවට. මගේ හස්බන්ඩ් මෙහෙ වැඩ කරන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස්. ෆෝන් එක රින් වෙනකොට බස් එකේ මං ගන්නෑ. මොකද මට ඒක ලොකු මට ලැජ්ජයි. අනිකර මෙච්චරක් විතර ලොකුයි. යෝ කරගෙන මට මේ හෙලෝ කියලා. මේ ඔක්කොම ලාගේ වොයිසස් වලට මොකක්ද දන්නේ? කාටරි කියන්න පුළුවන් මම මැසේජ් කරලා තමයි මට මේ රෝල් එක හම්බුනේ. ආ මෙයා කොණ්ඩේ කපලා දැන්. රාවණ සීසන් 3 එකේ රාම විදියට වලට බලා ගන්න පුළුවන් ඉස්සරහට කියලා. මාවත් කාස් කරා රාවණ. හැබැයි කැරක්ටර්ස් තිබ්බා. ඔතන මේ ආලගිරියක් වගේ ඔතන කොනේ ඉන්න නෙමෙයි මම. ගොඩක් මාව ඩිරෙක්ටර්ස්ලා කිව්වේ මං ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට මැච් වෙන්නේ නැහැ කියලා ඒ තැන තිබ්බා. වෙඩින් එකක් ගන්න ඕනේ. අහලා පාලා මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. හැබැයි ඒක නෙමෙයි ලයිෆ් එක කියලා. හරි කරේ ඔයගේ long time love affair the first love oh ඔක ඔලුව ලොකුයි modeling කාලේ වාට ප්‍රශ්න තිබ්බද ඉතින් අවස්ථාවක් තියෙනවා ලොකු කරදරයක් වුනේ නැද නෝ මන් දන්නේ ඒක මගේ personality එක හින්දාද කියලා අපේ choreographers ලගෙන්වත් ඇවිල්ලා තියෙනවා හැබැයි ඔච්චර නැහැ මං කියනවා අයියේ මේක එපා මේක වැඩි මෙච්චර යන්න බෑ කියලා ඒ කියන්නේ බැඳලත් දැන් ඔව් මැරි කරලා දැන් මන් දන්නවා මේක ගෙදර ගිය ගමන් එන නඩුවක් වෙනවා කියලා අමිලගේ අලුත් film එක මම බැලුවා මාර හොඳ ළමයි කොයිවත් කට කතා වලට යන්නේ නැති කෙනෙක් අපි පස්සගෙන හිතන්නේ ගොඩක් දේවල් එකකින් කරන්න පුළුවන් නැත්නම් අපිට කොහමද වාඩි වෙන්නේ තව දේවල් වලට ඒක පාවිච්චි කරන්න පුළුවන් විජයන්තනගේ අලුත්ම ෆිල්ම් එක රෝමියෝ පස්ස සින්දුව ගායනා කරා නෑගේ පස්ස ගාව යන්න උනුපා එහෙනම් වෙන කිසිම ප්‍රෝග්‍රෑම් එක මගේ නම කියලා නැහැ දැන් ඔයා අදහනින්දා ඔයා කියනවා මං කියනවා අපි මේක ස්ලෝ මෝෂන් දා රවි රොයිසන්ගේ ඇත්ත නම තාම මට මතක නැහැ හැබැයි රවි රොයිසන් එල කොල්ලෙක් my favorite musician තරුණ කොල්ලෙක් වගේ ඉන්නේ කොහමද ජොලියෙන් ඉන්නේ ජොලියෙන් කොණ්ඩේ ඕන කට්ටියටත් යනවා කොණ්ඩේ
හැබැයි වාට කොണ്ട് යන්නෙත් මේක තියාගන්න දඟලන දඟලන තන්නේ මම විතරයි. මගේ බේස් ගිටාරිස් වන්දනාට අවුරුදු 19ට අවුරුදු 14යි. 14යි? Yes. ඉතින් අවුරුදු 7ක් ලහු කරලා බැන්දේ දනු. හැබැයි 14කින් පොඩි 14 බැන්දේ නෑ මම. ඔයනික මොකක් බලාගෙන හිටියා? උඹ ඉතින් දෙපා උඹට නලින්න හම්බෙයි කියලා මම තමයි නලින්න උඹදී. කොමල පොඩි කාලෙම හොයාගෙනනේ. සුනිලුත් එහෙමනේ හොයාගත්තා. දලංගම දවටෙනවා. මම කියන්නේ ඔයාගේ සපත්තෝ ආට වැඩි බරයිද නැද්ද? මම ඔයාට කිව්වේ ඒ ගහන්න එපා කියලා. ඒ කෙල්ල සින්දු අහලා දැම්මම නින්දෙත් ඇහෙන්නේ ඕකමයි. හේමා හේමානි. කෙල්ලේ. කෙල්ලගේ ඇත්තටම මට හින්දි වර්ෂන් එකක් තියෙනවා. ඔයා කාපේ කරේ ඉන්නවා. මම කියන්නකෝ ඉතින් කොච්චර රෝඩ ඇත්තටම දනව ලොකුයි. විශාලයි මම ෂෝට් තමයි අඳින්නේ චරණ වාර ඔය කකුල පෙන්නන්න ආස ඔන්නානෝ ප්‍රශ්න ඒගොල්ලෝගේ චමත් සංගීත් සහ අම්බෝ මොකක්ද කතාවක් ඇදේද කියන්නේ ඔයා තාලේ හදන්නේ ඔතනින් කියලා කකුල පෙන්නපු චමත් සංගීත් ඇත්තට එයා තාවේ නැහැ ඊට පස්සේ මොනවත් උනේද කියලා මම දන්නේ සින්දුත් කරේ නැනේ තාම ඕපනින් ද ඩෝර් ආ මේ ලව් ස්පෙෂල් එක හිනාව එයාගේ you know ඔය මට කැමති and she's like huh well I'll be like last night to eat like any can you eat like a green chili would have all these ideas and I'd give her like okay let's do this epic thing she'd be like kohomada how I wanted to just get her out of it as quick as I could. I realized that's not what you need to do. Like, stop being mad. Come on. දැන් මෙයා වරගෙන එනවා ගෝණියක් අරන් එන්නේ කෑලි කිලෝ ගන්නට තිබ්බේ කොහොම වාගේ ඔළුවේ තියාගෙන ඔයා කොහොමද ජීවත් වෙන්නේ මේ හැම දෙයක්ම දාලා අපි කවදා හරි මැරෙන්න ඉඩපම් මන් දැන් යනකොට මැරෙන්න පුළුවන් හෙට මැරෙන්න පුළුවන් ඒකේ මොකද කරන්නේ අපෝ එහෙම ඉතින් හරියට හම්බෙලා තියෙනවා ෂෝට් එක ගලව ගත්තා අර ලේ ටික පොඟව ගත්තා පොඟවගෙන මම මේකේ පල්ලිය ගන්නවා කියලා දුවගෙන ගියා අපි තව 10කට ලෑස්ති වෙලා හිටියේ අපේ පපුවටත් ඉතින් තුවක්කු හිම දික් කරපු අවස්ථාව ඕන තරම් තියෙනවා ඔයා තාම සිංගල් නේ සීනා හඳ නැත කතා බහ නැත උපත් පවුලකින් නෙමෙයිනේ ආ 50යි දුන්නේ එකෙන් කෙල්ලෙට කෝල් කරන එක තමයි ඉතුරු රුපියල් 50න් කරේ මම රන්ලි කුමසිංහ මහත්තයා විරුද්ධව සජි බහදුපු කෙනේ හන්ද හෙඩ් ඔෆ් ද කැම්පේන් ෆෝ ද ප්‍රෙසිඩන්ට් වාතම හරි එක්කලා එන මේ හොඳ දේවල් ලොක් කවුරුත් කියන්න කවුරුත් ඉන්නවා ශ්‍රී ලංකාව පුරුද්දලා ඉන්නේ පාට කණ්ණාඩි වලින් බාන මගේ ඉන්න පක්ෂ කට්ටිය මම කොච්චර වැඩි කරත් මම හරි කියනවා මේකේ හරින්ගේ බොරිය පේනවා මම අය 2014 තමයි ඒ ලෙවල්ස් කරන්නේ මේ මම වාගේ මල්ලිද කොයිද ඕකේ සරිත වෙනින් ඕන දැක් කරනවද නැත්නම් සුදු වෙනගෙන කළු ඇවිදින් ඩ්‍රාමා එක තමයි මගේ ටර්නින් පොයින්ට් එක ඒවත් පොතක් ලියනවා සමාජ අදෘශ්‍යමානතාවයේ මිත්‍යාවක් නොව එය පවතිනක් කියන එකක් වෙන්න බෑ අඩුපාඩු තියෙන්න ඇති ලස්සන කැරක්ටර්ස් දෙන්න කියලා තමයි ගොඩක් කට්ටිය දැන් ආන්නේ ඔය ඇක්ට් එකක් දාලා ඒක කර හැටි වාව් කිව් හැටි ළමයි අඳිනවනේ මම වෙන්න කාටවත් බෑ මේ මම පර්ෆෙක්ට් නෙවෙයි යා මගේත් ළඟ තරහා ඔක්කොම දෙනවා කියන දැන්දර පස්සේ ඇයි ඔය පොඩි කාලයක් කරන්නේ නැතුව හිටියේ ඒක ඉතින් හස්බන්ඩ්ම කියන්නේ පොඩි ප්‍රශ්නයක් හරි තව එක කොටසයි තියෙන්නේ ඒකත් එක්ක දනට කියන සීසන් 2 ඉවරයි. එහෙනම් බොහොම ස්තුති අපිට එක්ක එකතු වුණාට අද එන්ජොයි කරා කියලා මම හිතනවා. එහෙම නැත්නම් කියන්න එපා මට ඉතරි දෙනවනේ. ඒ වගේම මම ස්තුති කියන්න ඕනේ අපේ ස්පොන්සර්ස්ලාට Crystal Luxury Wellness බොහොම ස්තුති අපිට එක්ක එකතු වුණාට. එහෙනම් අපි හම්බ වෙනකන් සතුටින් ඉන්න.
කියන්න.